සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තුම දේශනා අප ආර්ය මාර්ගයේ ගමන් කිරීමට පටන්ගත් පසු ඇතිවන චිත්ත සාන්තිය කෙලෙස් මතුවන ආකාරයේ අරමුණු නොගැටීම වැනි හේතුන් මත අප තුළ පවත්නා කෙලෙස් යටපත් වී යනවා නේද කියලා මෙයන්. මෙවැනි අවස්ථාවක තමන් තුළ එවැනි කෙලෙස් නොමැති බවට මුලා සහගත තීරණවලට බැඳීමෙන් හැවටීමට ලක්වීමට ඉඩකඩ බොහෝ වැඩි බව අට හැඟී. එවන්නක් සිදුවේ නම් තමාගේ නියම තත්ත්වය අවබෝධ කරගැනීමට අප කුමන වැඩපිළිලක් කළ යුතුද? දැන් හුඟක් හොඳයි. ආවර්ජනා කළ යුතු දෙයක් තියෙනවා. යම් කිසි දෙයක් මා ළඟ නැහැ. යම් ක්ලේශයක් මට එන්නේ නැහැ කියලා දැවුණා නම් එතකොට ඒ ක්ලේශේ ඉන්නේ නම් ඒ යම් ක්ලේශේ ආවොත් එන යම් කිසි දුකක් තිබුණා නම් ඒ දුක දැන් ඉන්නේ නැත්නම් රාගය නිසා 1000ක් ගින්නක් ආව රාග ක්ලේශේ ඉන්නේ නැත්නම් දැන් දැයින් නැත්නම් එහෙම එකක් තියෙන බව රාග ගිනි නෑ කියලා දකින්නවා එහෙනම් දකින්නවා අපි ඊළඟ බලන්න ඕනේ විමර්ශනයක් කරලා කොහොමද දැකලාද රාග ගිනි වගේ නැති වුනේ මොකක්ද දැක සත්‍ය නිකම්ම අරමුණක් එන්නේ නැතුවම කෙනෙකුට සාගින් නැති වෙනවා. සාගේ දරුණක් ආවෙ නැතුවම සාගේ ගින්නේ නැහැ. දැන් පාසල් යන දරුවෙ. තරුණ වියර පා තරුණ 12 වයසක් යනකොට කාන්තාව. නැවතා ඉස්කෝලේ යන ළමයා. බාලිකා ඉස්කෝල වගේ අපි දැනගෙන බොහොම පිළිමි වැත්තක්වත් නැති සම්බන්ධයක් නැති කතාවක් බහක්වත් නැති. එහෙම පාසලකට යන ඉතින් මෙහෙම ගමනක් කරන ළමයා දෙහෙම හැංගීමක්වත්. ලස්සනට ඉගෙන ගන්නව මොනවත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ කාමයන් පිළිවෙල. නමුත් ඔය ළමයා විවාහ කරලා දුන්නා හෝ නැන්ද යම් කිසි ප්‍රශ්නයකින් ඒ පැත්ත නැඹුරු වෙනවා. ඊට පස්සේ දැන් ඉන්න බෑ. අර එදා තිබිච්ච මානසිකත්වයෙන් ඉන්න පුළුවන් කමක් නැහැ දැන්. වෙනසක් වෙනවා. පිරිමි දරුවෝත් ඉන්නවා බොහොම හොඳට හැදිලා. ඒ ළමයින්ට කියන උනත් සෑහරියක් අවැති. ලැජ්ජයි. එහෙම අවස්ථාවක් තියෙනවා. දෙගොල්ලන්ටම ගෑනු පිරි දරුවන්ට සිත ආචාරින් ඒ විදිහට හැදුණා සම්බන්ධයක්. කාම අදහස් නැතුව කාම බලාපොරොත්තුද අල්ුණේන එවන් වන්නා පාප මිත්‍ර සේවනයේකුත් නැතුව හොඳට හැදුණා නම් එහෙම ගානක්වත් නැහැ. නමුත් යම් දි සමාජ ආරිත්‍රානුකූලව හරි වාහේනමත් කළා හරි යම් මාස ගණනක් අවුරුදු ගණනක් ඒ ඇසු වෙදලා ඊට පස්සේ අයින් කරලා තිබුණ මොකද ඉතින්? දැන් එහෙම ඉන්න බෑනේ ඉතල හිරු කරලා. ලොකු වෙනසක් වෙන. මේ දකින්න තියෙන අධ්‍යක්ෂින්. දැන් මෙන්න මෙහෙම එතකොට අපි දකින්න ඕනේ එක දෙයක්. එහෙනම් අර ඉස්කෝලේ යන කාලේ සුජාතව ඉන්නවා ඒ වගේ කිසිම තාව හැඟීමක් අදහසක් සම්බන්ධ කරගත්තේ නැති ඒක රාසේ පසුතලයක් නැති නිසා එහෙම අදහසක් ඉන්නේ නැතිව දැන් අනුසේ තියෙනවා මතු වෙලා නැහැ කියලා තාම වේදයක් අනුසේ තියෙනවා දැන් අපි කොහොමද දැනගන්නේ ඊළමයක් තියෙනවද අරිහත් වෙනවද කියලා ඊළමයක් අනාගාමීද නැහැ එහෙම එකක් වෙලක් නැහැ එහෙනම් ඇයි මේ ක්ලේස් නැත් යා හිතලා බලන්න එතකොට අපි ඒ වගේ ඥානවන්තව බලන්න ඕනේ පෙර මට යම් ක්ලේශයක් තිබුණාද ඒක දැන් නැද්ද ඒ නැති වුණා නම් ඇයි නැති වුණේ මොකද්ද හේතුව? ක්ලේශේ දකින්න ඕනේ ක්ලේශේද? ක්ලේශේ නැති වුණා වගේ පේනවනේ. ඒ නැති වුණා වගේනේ මොන හේතුවකින්ද? සත්‍යය දැකලා හිටන් ඒක වුණා නම් අන්න ඒක අපි දකින්න ඕනේ. මෙන්න මේ ධර්මයේ දැක්කම වස්තුව. මෙන්න මේ ධර්මයන්ව මේ ක්ලේශ පිළිබඳ මෙහෙම අවබෝධයක් ආවා. මෙන්න මේ අවබෝධය ආවට පස්සේ මට නැටි කරන්න බලහත්කාරයෙන් ඕනකමත් දෙන්නේ නැහැ. අසාරයි කියලා වැටහුණා. අසාරත්තේ වැටුණාට පස්සේ ඒ අසාරත්තේ නිසා මේ ක්ලේශේ ගන්න හරියක් නැහැ කියලා අවංකව තේරුණා. ඒ නිසායි මට මේක බැරි බලම් දෙයක් නැත්තේ දැන්. දැන් එහෙම ඇතුලකට බලාපොරොත්තුවක් නැහැ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට සප්තරම් මාලයක් තියෙනවා. පාරම්පරිකව ගේනවා. ආතා දුන්නා ආතාගේ ආතාගෙන් ඒක යට වුණා. එයාගේ අපේ තාත්තලා වුණා තාත්තාගේ මට හම්බ වුණා. මේක බලයි කොච්චරද මේ කාලේ හැටියට කිලෝ එකක් විතර බල. මේක වටිනාකම බැලුවොත් එහෙනම් රුපියල් ලක්ෂ ගාන. ලක්ෂ 50කට 60කට ගන්න බැහැ. එච්චර වටින සම්භාණ්ඩයක්. දැන් මෙහෙම දකින්න නම් එයාට කොහොමද කියන්නේ? හරි ආසයි මේක. හරි වටිනවා. එහෙම හැඟීමක් තියෙනවා.
මේක බලාපොරොත්තු වෙන්න හැකගෙන ඉන්නවා. මේක හිමි දාන සිද්ධාක් නෑ. බොහොම ආරසා කරනවා පරිසම් කරනවා. හරි වටිනා දෙයක්. දැන් ඔය වටිනාකම ඉතින් අත්දැකලාම ගණන් ගන්න එපා. කවුරු හරි කිව්වොත් පුළුවන් ගන්න. ඒ කිව්වට ඒක හරියන්නේ නෑ. අත්දැකලා ඉන්නේ මොකක් මතනාගේ ගානක් වල් නෑ කියලායි. මොකක් නේද? කුටි එක අහිතිලා නෑ. වෙන කුටි එක අහිතිලා තියෙන්නේ. ඒක ඉඳ හද්දට උඉන්නේ. මට වගේ. හැබැයි බැරිලා හරි අහුනොත් එහෙම පාරක්තාව බදා ගන්න එක මට අපි සන්තෝෂයි. එහෙනම් යටපත් වෙලා තියෙන ආසාව අතිරා කියන එක නැති වෙලා තියෙන්නේ. අයිතිකමක් හිමිකමක් පරිහරණය නැති නිසායි ඒකේ වටිනාකම උඩ ගණන් ගන්න දෙයක් නැහැ කියලා හිතී එක්කෙනි. එක්කෙනෙක්ගේ ගණන් අරගත්ත යාගේ අයිතිවාසිකම නිසා මම කරගත්තා මගේ කරගත්තා. දැන් ඒක බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබට පොර කරන අනික අය. පරම්පරාවෙන් ගෙන වස්තුව මෙච්චර වටිනා දෙයක් එහෙ කර දෙන්න බැහැ අපි සහෝදරයෝ අපි සහෝදරිය. එයාගේ තාත්තගේ පුත්‍ර තමයි දුවර තමයි අපි. අපි දරුවනි අපි රට ඕනේ එන පොරයක් ඇති වෙන කල් යනකොට ඕක එකක් ඇති වෙනහම අවුලක් කට්ටියේ විරිස මාතෘ අයිටි කරගන්න දඟලන දැන් ඔය ප්‍රතියේ ඉන්න ඔක්කොම එක සාමදානින් හිටපළා විතරක් හොඳයි සාමයෙන් ඉන්නේ සාමයෙන් ඉන්නේ කොහොමද මුගදී ලෝකෝ මු තනියෙන් ගන්න දෙහැද දැන් ප්‍රශ්න කෙරවරක් නැහැ නේ එහෙම හොඳද මේ සාමාන්‍ය විදන්නේ මේ සාමයෙන් ඉන්නේ එක එකනා විවිධ මත දෙනවා දැන් මේවා ඔක්කොම මොනවද අවුරු හරි තු ඥානවන්තයෙක් කැවිදිලා වගේ දන්න කෙනෙක් කැවිදිලා අහන. ඔය මොකක් මුල් කරගෙන උඹලාගේ තරම ගැටෙන්නේ? ඔය තරංකාරී තද්දේරපත් වෙලා ඇලිය නොයි ගැටි වෙටි. ඔය විදිහේ ඉන්නේ ඇයි? ඔය මුණු කුම් වගේ තරහෙන් ඉන්නේ ඇයි? එක එක වෛර කරගෙන ඉන්නේ ඇයි? මෙන්න මේකයි සිද්ධිය ගෑයි වැදගත් දැනුගත් කෙනෙක් නා වැදගත් කෙනෙක් නා එයා ලොකෝ කියනවා. අපේ පලම් පලාවෙන් ආපු වස්තුවක් දෙනවා මෙන්න මෙහෙම. මේ ලොකුව කාට ආවද? ඌ වයිටි කරින්න අපිට දෙන්නේ අපි දරුවනේ ඇයි අපිට හම් වෙන්නේ නැත්තේ? ඔය මොකක් ඔය වස්තුව මොකක්ද? මෙන්න මේ රත්තරන් භාණ්ඩේ. ඔබ රත්තරන් නේද? ඇයි නැත්තේ අපි ආතක් කිව්වා දාතක් කියලා දාතකේ ආදා කිව්වේ කාතකේ ආතක් කියලා තියෙන කෙනෙක් රත්තරන් කියලා අපි පරම්පරාවෙන් රත්තරන් කියන්නේ. රත්තරන් නැහැ වෙන මොනවද? බැලුවාද රත්තරන් කියලා. මොකද කොහොමද බලන්නේ? අර පරම්පරාවෙන් කිව්වේ විශ්වාස කරලා. පරම්පරාවෙන් කිව්වේ විශ්වාස කරලා රත්තරන් කියලා හිතා ඉන්නේ. නෑ නෑ ගමනේ රත්තරන් හොයන්නේ මෙන්න මේවා. උරගලක් ගෙනහලා ඉතින් මෙන්න මේ කියන අම්ලේ දානවා නේද මේ රසායනී දාලා උරගලේ ඕක ගාලිවිලා මේක දැමම හතරක් නම් මෙන්න පිටින්නේ නැහැ හතරක් නෙවෙයි නම් මෙන්න අඳුරු වෙලා යනවා කළු වෙලා යනවා ඔන්න ඔහමයි හතරක් හොයන්නේ ඇත්තනේ අපි දන්නේ නැහැ මෙච්චර කාල හතරක් හොයන්නේ නැහැ අහගත්තරන් ඊට පස්සේ වරිලක වහන්න කො ගාලිලක ඒක අර ගාලා ඉතින් උරගලා වද්දාපම පිටිලා මොන හතරක් දැව මෙහෙම මේක පිටතලද දැන් මොකද මහා හදවත් කැඩිලා ගියා වගේ ඔතන මෙච්චර කාල හිතා හිටි හරි වටිනා දෙයක් නැහැ නේ අපිට ඒ අපි දුප්පත් වෙන්නේ අනේ අපිට වෙච්ච දෙයක් අඳුරා සෝක වෙලා ඉන්නවා මොකද අර වතමාර්ගිය ආදීන වල අන බය ඥාන ඔය කිකිවි ඥාන දසවිධ ඥාන කිවි ඔය පාල වෙන ආකාරය ඔහොම තමයි ඔය ඇයි අන්තිර මොකද කරන්නේ සංකාර උපේක්ෂා ඥානේ පහරනවා වගේ ඔක්කොම එකලා උපේක්ෂා වෙයි දැන් ඉතින් ඔය දින අපූර්ව දෙවි ගණින් උඹට නම ගණින් ඇයි ඔය ලෝ නැකි විශ්චර කොහොමද දෙකෙන් බංගා ඔක්කොම ගණින් මොකදනි කොහොමද දැන් ගා විහිදුවට වත් වෙනවා දැන් කොහර අදහස් තියෙන්නේ දැන් කො ගැටුම් ගෝ ඇලීම එන ඇලීමයි ගැටීමයි නැති කරන්නේ ඒක අවදි ඒක රතාවක් තිබුණා මේකට පොච්චර හලින්න එපා කිව්වත් පොච්චර ගැටෙන්න එපා වට රණ්ඩු වෙන්න එපා සාමයෙන් ඉඳහලා කිව්වේ එකෝ බොරු කතාව විතරයි හරියන කතාව නෙවෙයි ඒ කරන්නේ බැරි කියේ නොකියපු වැඩක් තියෙන කරලා පෙන්නන ඒක ඇත්ත හොය බල ඇත්ත බලනකොට ඔය හිතාගෙන හතරන් වගේ හිතාට ඔය හතරන් නෙවෙයි කියලා දැක්ක වාගේ උඹලා හිතන්නේ මේ ලෝකේ හරි වටිනවා ආස්වාදේ හරි වටිනවා ආදි වාදේ. ඕවා උරගාලා බලහල්ලා ප්‍රඥාව නැති ගලේ උරගාපල අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මොනවද වැටෙන්නේ. ඔන්නේ සසායනේ දාලා බලපල්. අනිත්‍යද නිත්‍යද දුකද සුඛද අනාත්තද අත්තද බලාපහම් මෙච්චර කල් නිත්‍යයි සුඛයි අත්තයි කියලා හිතාගෙන හතරන් කියලා ඉදායි කියවා. ඇත්ත මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. දාලා බලපහම් සසායනේ දාලා බලපහම් විචින කියලා හතරන් නෙමෙයි කියලා දැක්කවා. ඔච්චරයි කරගන්න තියෙන්නේ ලෝකෙට. ලෝකෙ මිදෙන්න වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩයි උරගාල බලලා ඉතින් ඇසි ටිකක් දාන්න තියෙනවා. බුදුරණන් වහන්සේ දුන්න අමුලයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පොඩ්ඩක් දාලා වන්න ප්‍රඥාව නැති ගලියක උරගාල ලෝකෙ. බලා අභාම් තේරි. අනේ මෙච්චර කල් හිතාගෙන ඉන්නේ මොකක්ද? මොකද මේ වටිනාද? ඔන්නෝක දැකලා හිතන් හරයක් නැහැ කියලා වැටුණ සත්‍යය තුලින් ඇත්ත දැක්කා. දැක්කට පස්සේ ආයතනයක් හම්බ වුණා අර වුණා කියලා ඉතින් හිත වැදිනවා. සත්තරන් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඕතරම් ඇහි ගැටෙනවා. ආ ඉතින් ගණි කියලා ගිනහගෙන කරේ දීලා යනවා ගිනහගෙන බලන්න. උඹට නම් අවගණි කියලා විසි කරනවා. දැන් කොහොම රැලි?
මොකක් නිසාද? ඒක දෘෂ්ටියයි නැති උනේ. කතරන් කියලා හිතයි තෝ දෘෂ්ටිය විතරයි. ඊට පස්සේ ප්‍රශ්නේ ඔක්කොම නිදා. ඒ වගේ නිත්‍යයි සුඛයි අත්‍යයි කියලා හිතා ඉන්න ලෝක සත්‍ය ආලෝකෙත්. ඔන්න ඒ දෘෂ්ටිය විදිලා ගියා නම් සත්‍යය දැකලා අනිත්‍යයි දුක්ඛයි අත්‍යයි කියන එක දැක්කම ඇත්ත දැක්කා. ඇත්ත දැකලා ඉතින් විදුලස ඇද්ද කියලා බලන්න ඕන. එහෙනම් වගේ මේ රාගය ඉන්නේ නැත්තේ අරමුණක් ආපු නැති නිසාද? එහෙම නැත්නම් ඒක ඇත්ත දැක්ක හින්දාද? මෙන්න මේක විමර්ශනය කරලා පුරුදු වෙන්න. ඇත්ත මොකද්ද? අනිත්‍ය දුක්ඛාත්ම. බොරුව මොකද්ද? මුලාව මොකද්ද? නිත්‍ය සුඛාත්ම. නිත්‍යයි දුකයි අත්තා කියලා ලෝක සත්‍යය හිතා ඉන්නා ලෝකෙත්. බුදුරජාණන් වහන්සේ ඉතා බුද්ධි වල දුන්නේ. නිවන් දකින්න මහා බුදුරජාණන් දුන්නේ අටක් කළා තීරිපදා සම්බුද්ධ වෙන ප්‍රකාශිත. අකුරු වටයි වද දුනයි දුන්නේ. අනිත්‍ය දුක්ඛාත්ම. ඔයදිකින් බලාගත්ත හැකි නිවන් මාර්ගය. ඔයදිකින් විමර්ශනය කරලා බලන්න ඔබ පොඩි ළමයි ගොඩක් පුළුවන් කියලා දුන්නාට පස්සේ. අන්නේ ටික බලාගෙන ගියාට පස්සේ යම් දවසක ඒ ආවෝදේ පූර්ණ වෙන්න වෙන්න යථාබෝධේ පූර්ණ වෙනවා. ඔන්න යථාබෝධේ විට අසාරත්‍ය ඇත්ත ඇති ආකාරයේ වැටුණා. ඇත්ත ඇති ආකාරයේ මොකද ලෝකේ අසාරා. අනත්තක්. මෙන්න මේක දකින්න. අනත්තක් අසාර කටේ යන්ති. අසාරාත්යෙන් දකින්න ලෝකේ. සබ්බේ සංඛාර අනත්තාති. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ මෙනි යන්න. දුකේ දිහසෙන මාර්ගය ඔන්න ඕකයි. ඕම විදිහ අසාරයි කියලා දැකලාට ඒ දැකම සත්‍යයට අනුකූලව අසහනීට පත් කරන දේ විදිහ මූල හේතුව විදිලා ගියා. අසහනකාරී වුණතාවය කියන කයක් ඇති කරන දේ මූල හේතුව ඔතනින් විදිලා ගියා නම් බලාවේ දැඩි සමුදිරිත වාවිනවා. සමභාවයට පත් වෙනවා. සමාධිය ලැබෙනවා එතනින්. සමාධිය ලැබුණා නම් සමාධි කායට සමාධි ගත හිඳ ඇති වෙනකොට පඤ්චකාමයන්ගේ කුලප්පෝ ඉවරයි. වටිනවා කියලා හරිද? වාස්වාදියගේ දෙන ස්වභාවය ඉවරයි. ඒක වේදනා වශයෙන් දැනෙන ආස්වාද. ඒන අල්ලන්න වටනා දෙයක් ඒකේ නෑ. වාසේ යන වටනා දෙයක් නෑ. එහෙම වටනා දෙයක් ඒකේ නෑ කියලා කිව්වා. දැකන පස්සේ මොකද වෙන්නේ? අසමතුලිතතාවයේ තිබිච්ච කය සමතුලිත වෙනවා. සමාධිය වැඩෙනවා. ධානයක් ලැබෙනවා. සමාපත්තියක් ලැබෙනවා. එතකොට විදර්ශනාවෙන් ලෝක අවිද්‍යාවෙන් වැහිලා තිබිච්ච පැත්ත වැඩි අත්දැරිලා විද්‍යාවෙන් දැක්කහම අසාරත්වයේ වැටෙන අත්දැරින වෙලෙ විදිය. මේ දෙකේම සාන්තිය ලැබෙනවා. මේක බලෙන් ගන්න බෑ. වලින් හික්මවන්න ඕනේ අපි සත්‍යයේ ඉනකම්. ඒක හුඟක් හොඳයි. මොකද ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. මේ ධර්මතාවය. එහෙනම් ආහාර හතරක් තියෙනවා. පාලනය කරන්න. කවලින් කාර ආහාර, විඥාන ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර කියන. ඔන්න ඒ ආහාර හතර නිසා තමයි උපදින සත්වයාට අනුග්‍රහය පිණිස, උපන් සත්වයාට අනුග්‍රහය පිණිස, උපදින්න සිටින සත්වයා ඒ සඳහා හේතු පිණිස හේතුකාරක වෙන ආහාර හතරක් තියෙනවා. ඔය ආහාර හතරෙන් තමයි මේ අනන්ත සංසාරය වල මේ දක්වා නොනැති පැවැත්වි. නැහින ගන්න කයක් හදාද පැවැත්වි පොතන හරි අත්බවක් ඇති කරලා. ඔන්න ඔය ආහාර හතරක් නිසා. ඔය ආහාර හතරෙන් එකක් අරගෙන තමයි ඒ මූල ක්‍රියාව තමයි පැවැත්වෙන මුල බිරුණි. එකක් තමයි කවලින්කාර ආහාරය. කවලින්කාර ආහාරය අදින් විවිධාකාර අර්ථ කතා දෙනවා අටුවා උණු. අටුවා කියන්නේ බුදුගන්හතේ සාදුන්නේව නෙවෙයි පස්සේ හාමුදුරුවෝ ආචාරවාද වශයෙන් හදාගුවා. එක එක ආචාරවලුගේ වාද. කැබලි කැබලි කියලා කන්නේ කබලි කාර ආහාර කියනවා කියන එකනේ කියන්නේ. හරි කේ කියනවා. කබලේ දාලා හිටන් බෙදලා කඩිනවා කබලේ දාලා ගන්න ඒවා තමයි කබලින් කාර ආහාර. කබලේ හැදුවේ නැහැ නම් කවක් නැහැ. ඉතින් එක එක ආගේ කියලා අදහස්. මේ කැබලි කියලා කන්නේ ඒවා. ඉතින් කබලේ දාලා හදලා ගන්න ඒවා කබලින් කාර ආහාර. ඔය කනගුණ කොයි ඒවත් කනේම කබලින් කාර ආහාර. තව කෙනෙක් එහෙම කියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කවලේ බැලලා දින්නේවත් වළඳලා තියෙනවා. කැවිලි කැවිලි කියලා වළඳිනවා දුන්නහසේ හපලා වළඳනවා. ඒක අඩුවක් නැහැ. ඒ වගේ කන බොනේ ඔක්කොම දුන්නහසේ වළඳලා තියෙනවා. ඕවා කවලින් කාර ආහාර වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවලින් කාර ආහාරයේ තෘෂ්ණා නිදානයි. තෘෂ්ණා සමුදයයි. තෘෂ්ණා ජාති තෘෂ්ණා ප්‍රභවයි කියලා හතර කාරණයක් වෙනවා. තෘෂ්ණා වෝල් කරේ. කවලින්කාර ආහාරයෙන් නිදානේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැතුණා නම් කවලින්කාර ආහාරය ඉවරයි. තෘෂ්ණා සමුදයයි. තෘෂ්ණාවෙන් තමයි කවලින්කාර ආහාරය හටගන්නේ. ඉතින් තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරමු. සංඝාක්කයෝ නිබ්බාන කියන දේට වත් උතුරා බුදුරජාණන් වහන්සේ. තෘෂ්ණා සමුදය වූ තෘෂ්ණා නිදාන වූ තෘෂ්ණා ජාති වූ තෘෂ්ණා ප්‍රභව වූ
තමක් ගන්නවද? එහෙනම් කවලින්කාරා හරිය රහතන් වහන්සේට කොයි? දැන් කවලින්කාරා හරිය කියන වචනේ හැලිච්ච නිරුක්තිය දන්නේ නැහැ විවිධාකාර කතා කියනවා. ඉදා ඉඳන් ගෙන ආපුවා නම් එහෙම වෙන්න බෑ හරිය ඇත්තක් වෙන්න ඕන. ඇත්ත යුක්තියද හරියට හේතුද ඔප්පු වෙන්නත් ඕන. ඔවගේ පරස්පර වෙන්න බෑ. බලිකාර කියලා වචනයක් තියෙනවා. බලිකාරය කියලා නම් කියන්නේ බිලීවාන එක. බිලීකෝක ගාලා ඉඳන් බිලීවාන කියලා කියනවා බලිකාරු. මේ කය බලිකාරය කළොත් එහෙම. මේ කය ආරයෙන් කය ඇසුරු කරන බුද්ධිලා මේක බිලියක් කරගත්තොත්. මෙන්න මේ බිලිකාර කරන එක නිසා කවලිකාර ආහාරය. බලි කර ගන්නවා බිලි කර ගන්න. බිලිකෝක මාළුවා බිලි වෙනවා. මොකක් නිසා? කොක්ක නිසා. බිලි වෙනවා කියලා කියන්නේ ආයතරයක් බේරෙන්න බෑ දුකට වැටෙනවා. මරණය හෝ මරණය සමා දුකට වැටෙනාට කියනවා බිලි වුණා. මෙන්න මේ බිලි වෙන නිසා කියනවා මාළුවාට බිලියක් කියලා. මොකක්? කොක්ක. ඒක මාළුවා බිලි වෙන කොක්කට කියවා බිලි කොක්ක කියේ. බලි කොක්ක කියේ තෝග. මෙන්න මෙවා යම්කිසි ආහාරයක් ගන්නකොට බිලි වෙනවා නම් කය මොකද බිලි වෙන්නේ? සාගයේ බිලි වෙලා, ද්වේෂයේ බිලි වෙලා, මෝහයේ බිලි වෙලා විඳින්න බෑ. ලෝකයේ බිලි වෙලා. මායයට බිලි වුණා කියලා කියන්නේ තොල්ලෝක. මායයට කියන වචනය තමයි බලිකාර. ලෝකේ බිලි බා ගන්නවා. ලෝකේ බිලි ගන්න නිසා කියනවා බලි කියන වචනයක් බලීස. බලීස කියනවා මායයට. මාර්යාගේ නාව විග්‍රහ කරන්න. කෙලෙස් මරුටත් බලීස කියන. මෙන්න මේ ක්ලේශයන්ට විලිවෙන්නා වැළපිලා කරනවා නම් ඒවට කියනවා මේ කය මුල් කරගෙන කියනවාට කවලීක. අන්නේකර ගන්න ආහාරයේ කවලීකාරා. එහෙනම් කොහොමද ගන්න කවලීකාරා? සහ පිනිස ආහාර ගන්නවා නම් කෑමතරකවල සීමා ඉක්මවා ආහාර ගන්නවා නම් ශාරීරිය හැඩ වැඩ කරගන්න ලස්සන කරගන්න කාම සම්භෝගයන් නිදී වාජී කරන ආදීකෙන් යාදී ආහාර ගන්නවා නම් මෙන්න මෙයා තමයි කාමයේ පැත්තට බර වෙච්ච ආහාර. කාමයේ බිලි වුණා. මෙන්න මේ අදහමින් කෑම ගන්නකොට ඔහුගේ මානසිකත්වයත් අනුකූලව කායිකත්වය හැදගැහෙනවා. ඉබඳු දේට අනුව. එහෙනම් පංචකාම ආස්වාදයේ මිදෙන්න බැරුව යනවා. එහෙම ආහාර ගන්නකොට. එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කළ කවලින්කාර ආහාරය අත්හැරිය අනාගාමී වෙන්න පුළුවන් මේ ධර්ම දැක්ක කෙනෙකුට. මොකක් නිසාද? කාමයන්ගෙන් පොළොවන්නේ නැතුව යනවා එහෙම වුණාම. ඉතින් කවලින්කාර ආහාරයයි කියලා අනාගාමී වෙන්න පුළුවන්. නිකන් නෙමෙයි ධර්මයේ දකින්න ඕනේ ඉතින්. දැක්ක කෙනාට තියෙන්නේ අසහනකාරීත්වයේ පිළිදෙන එක විතරයි. තියෙන ප්‍රශ්නේ අසහනකාරීත්වයට පොළොවිලා තියෙන එක. දැක්කට පස්සේ කාමයේ හරයක් නැහැ කියලා ඉතින් ලඟුලින් දැක බලහල් ධර්මයේ තෝරාගත්තා. දැන් කාමයන් ඇති වෙලා තියෙන මට්ටම මැලපහත ගන්න මොකද කරන්න ඕනේ? ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න. ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර ගන්න කවලින්කාර ආහාර ගන්නේ නැහැ. එන කවලින්කාර ආහාර ගන්න ලෝකේ අනික් සත්‍ය සාධනේ බහැරයි. සාධනේ අය ගන්න ආහාරේ කවලින්කාර ආහාර වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි විකල් බොජින. කලින් කල ඔය අත වෙනස් වෙලා යනවා. කවලින්කාර ආහාරේ විකල් ගැලපෙන්නේ නැහැ. විකාර බොජිනේ වෙන්ිනවා කියන්නේ ශෝකයි. නමුත් ඔය අත් වේ අදරන්නේ නැහැ. කවලින්කාර ආහාර කියන්නේ මොකද කියලා තෝරලත් නැහැ. එනම් බුදුරණන් වහන්සේ දේශනා කරනවා කවලින්කාර ආහාරයෙන් වෙන් වෙලා ගියාට පස්සේ වෙන් වුණාට පස්සේ නිදහස් වුණාට පස්සේ කාම ලෝකයේ පැත්ම තිබෙන යම් සංකාරයක් ඇද්ද ඒ හිතේ එක ගෙවිලා ඉවරයි. එහෙනම් එයාගේ උපත්ය මම තලින් ගියා සුද්ධාවාසයේ උපදිනවා මිසක් එයා උපදින්නේ නැහැ මෙහා. මොකක් නිසා නිකම් බෑ කවි හිත පාලනය වෙන්නේ සාමයේ පාලනය වෙන්නේ ධර්මයේ දැකලා විදිය කරගත්ත කෙනාට අනාගාමි ඵලය ලැබෙනවා කියලා දෙන්නේ. අනාගාමි ඵලය දෙන්න පුළුවන් සත්‍යවේසාවෙන් ආහාර ගත්තොත් ආරි ආරි ධර්මයෙන් රෝවාන් ඵලයට හේතුකාරක ලබාගෙන දහම් අහලා ධර්ම දහම් ඇස පහල වෙච්ච කෙනෙක් ඊට පස්සේ මේ පංචේන්ද්‍රියන්ගේ පංචකාමයන්ට ඉන්නව කාම දාහයන් පාලනය කරගෙන ඉති හේතුකාරක වන මේ ක්‍රමවේදී අනුගමනය කරොත් සහ බින්ස නෙමෙයි අසීමිත බල පුරවා ගන්න නෙමෙයි හැඩ වැඩ වෙන්න ලස්ස නෙමෙයි නෙමෙයි කාම සම්භෝගයන් සඳහා කාය සකස් කර ගන්න නෙමෙයි ඒ වගේම ශාන්ත කරගෙන දුරු කෙන බඩ කිණි වේදනා නැති කෙනෙක් ආරි මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීමට අවශ්‍ය කෙනෙක් පස්සේ සදායි මම මේ ආහාර ගන්නේ ආහාර ගන්න මොහොතේ ගන්න පටන් ගන්නවත් ඔය අදහසින් ගන්න කිව්වා. ඕක තමයි ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්නකොට අවලින්කාර ආහාරය දුරු වෙනවා.
එන කවදාහත් ඒ කර්ම ක්‍රමෙන් මට රහ පිළිසර වැඩක් නැහැ. මම රස පිළිස ගන්නේ නැහැ. ඒ වගේම සුවඳ පිළිස රස පිළිස එහෙම ගන්න මට ඕන කමක් නැහැ. මට ඒකේ ආස්වාද විඳින ඕන කමක් නැහැ. මට මේ කය පාස්සා ගත්තොත් ඇති. ඔය ආස්වාදයන්ට වහල් වෙන්න ගියාට පස්සේ ඒකම මට මහා වදයක් වෙනවා. ඔය අදහසින් ගත්තහම අන්නේ අදහස අත්හරිනකොට ගන්න ආහාරයේ ශාරීරික පෝෂණය කරන්නේ අවශ්‍ය කාය ප්‍රයත්නවල විසක් කාම ඉන්ද්‍රියන්ගේ වර්ධනයේද නෙවෙයි. මෙන්න මේ නිසා යම්කිසි හෝමෝනයක් නිෂ්පාදනය වෙනවා නම් කාමයේද අසහනකාරීත්වය ඇති කරන්නේ. ඒ හෝමෝන නිෂ්පාදින්දී ආහාරයේ පත්තේ වෙන්නේ නැහැ. පත්තේ නිසා විශේෂත්වයක. එක්තරා මුස්ලිම් මිනිස්සේ හාමුදුරුවන්ට එක වැටෙනවා. එක වැටෙනකොට හාමුදුරුවන්ට ඇවිදින්න. ආදුරණීය කෙනෙකුට මාන්තරයක් තියෙනවා. ඔබ වහන්සේට කියන්නේද මම? කියලා හිත. ඒ මුස්ලිම් මිනිහා මේක දන්න අධ්‍යක්ෂක මාන්තරය. එක වැටෙන වෙලාව. ආදුරණීය මාන්තරේ දන්න තියෙනවා. උඹලගේ මාතෘලි මට වැඩක් නැහැ. නෑ නෑ ආදුර අපේ එකක් නෙමෙයි. ඔබ වහන්සේලාගේ මේක. මොකද්ද? පරිසංඛාය විසෝ බින්දපාතම් පරිසේවාම් නියවද වායි නමදා නමන්දා මේක කියාගෙන ගියා මේ නිකන් මුත්‍රි වල වල්නකොට ප්‍රතිවේදයෙන් ආහාර ගන්න කියන්නේ කියන්නේ පින්න පාස ප්‍රතිවේදසා මම ඒකෙද කිව්ව ඔබ හන්දේලාගේ ඔබ හන්දේලා දන්නේ ඉක වැඩි රෝග කරන්න කැටෙනවා කි ආදුව හිතනකොට වැටලා කි මේ වෙච්ච සිද්ධිය ගැන එතරම් විශ්වනා හදෙනවා ඉත අහම් වෙච්ච සිද්ධිය මට දැනගන්න හැම විදිහේ අම් වෙච්ච හැටි දැන් මොකද මේ වෙන්නේ? අන්න ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාරයක් ගත්තහම. ඒ ආහාරය කවදාවත් කාමීන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ ආහාරය නිසා කාමීන් නැගෙන්න හේතු වෙන්නේ නැහැ. කාම ඉන්ද්‍රියන් උත්තේජනය කරන හෝමෝනයන් නැගෙන්න හේතු වෙන්නේ නැහැ. හැබැයි කය අසන්න පවත්වන්න හේතු වෙන්නේ. කය වැතර නිරුපද්‍රිත වැවැත්වල දෙවි රෝග නැතුව කය නිරෝගීව පහත ප්‍රවෝදවත් පවතින්නේ ඒ ආහාරය හේතු වෙන්නේ. ඉතින් දිහිපැති කාරක ඒක තමයි අර අපි මේ වාක්‍ය වශයෙන් පාලි වාක්‍ය වශයෙන් කියන්නේ. ඔබ තමයි රහපිටෙදි මේ අතිමිතව බලපුරවා ගන්න නෙමෙයි හැද වැද වෙන්න ලස්සන වෙන්න නෙමෙයි කාම සම්භෝගය සඳහා කාය සංස්කාර කර ගැනීමෙත් නෙමෙයි සාන්තක වීම දුරු කරගෙන බඩගිනි වේදනා දුරු කරගෙන මේ ශාරීරියේ ප්‍රවැත්මට මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන උපනිෂය සඳහායි ගන්න කියලා කියන්නේ සිංහල අර්ථය. පටිසංඛා යෝනිතෝ මෙහි සැකැල්ලා මේ විදිහට මෙනෙහි කරන්ද කල්පනා කරන්ද මේ විදිහට පටිසංඛා අටිසංඛා යෝනිතෝ කිවි ඒකේ ඒ බැඳෙන්නා වූ සැකෙන් බැඳිලා සැකේ ඉඳලා මේක කරන්නේ නැතුව ඒකේ වෙන්ගෙලා මේක දකින්න ඕන. පින්දපාතම් පරි පිරුවත. පින්දපාතේ කියන්නේ හාමුදුරුවෝ කියන එක විතරක් නෙමෙයි. පින්දපාත යනවා කියන්නේ අර මේ පිරු දිගා යනවා කියන එක නෙමෙයි. පින්දපාත කියන්නේ පිරුපත හේවත් බත්පත කියන එක. මොනවා හරි කණ්ඩගත ආහාර පතර කියන පිරුපත පින්දපාත. අන්නේ කණ්ඩගත්තාම මොනවා හරි කවුරු හරි කවන්නේ පින්දපාතය තමයි කවුරු ගන්න. අපි මේ පින්දපාත කියන වචනේ හිතා ඉන්නේ ගිහිල්ලා නැතන් හාමුදුරු පාත්‍රෙතරයි නම් පිළිසිගා කියලා කියන අපි කියතරයි බින්දපාත කියලා අපි හිතයි. බින්දපාත කරනවා කියුවා අපි දන්නේ හැම එකක්. පිටපාත කියන්නේ පිළුවතක් හම්බ වුණා. බත්පතක් හම්බ වුණා නම් ඒකත් පිළුවත. පාංකැලලා ලුණු හම්බ වුණා කියලා හිතලා කවුරුහරි පාත්‍රෙලිය කරලා දුන්නා ඒකත් පිළුවත. බින්දපාතය. ඕන්න ඔක තමයි අපි ගන්න ආහාරය යමක දාලා ගන්නවා නම් පරිභෝගිකයන් යම් කිසි වාජනයක දාලා ගත්තහම ඒක පිළුවත. බින්දපාතය. ඔන්නේ බින්දපාතේ පරිභෝග කරන්න ප්‍රතිවේශා කරන්න ඕන විදිහට. නියව දවාය මේ ජව පිළිස දෙමි. ජවය කියලා කියන්නේ අපි කියන්නේ විදා කර මේකට තියෙන ගාය. ඕක අපි කතාවක් කියන්නේ. දඟලන අයවරයක් නැහැ. එක විදිහට ඉන්න බෑ. කාලා කාලා මොන දින ගාය හැදිලා. අපි ඔහොම කියනවා. අනිත් ජව වෙනවා. ජව කියන්නේ දුවනවා, පයින්නවා එක දිනක ඉන්න බෑ. ඒ තරම් ශක්තිය වැඩි. අන්න ඒ වගේ ගන්නෙ නැහැ. නියව දවාය. ඒකේ වෙන්නේ ගන්න. ඒ සඳහා නෙවෙයි කියන එක. නැ මද ආරෙ මේ මද කියන්නේ කාම මදේ විනි කාමී මත් දෙන වැඩවල නෙමෙයි මේ ගන්න නැ මණ්ඩනාය මේ සරසඳ නෙමෙයි හැද වැඩ වෙන්නේ මතර පිම්බිලා ඉන්න ලස්සන වෙලා ඉන්න එහෙම ගන්න බලාපොරොත්තුවක් නැ නැ විභූෂණාය මේ විවිධාකාර ස්වභාවයන්ගේ එක එක ස්වභාවයන්ට පත් වෙලා ශරීරයේ පුම්බගෙන ඉන්නේ ඔය බොඩි බිල්ඩින් ආදී වශයෙන් කියන්නේ පුම්බගෙන ඉන්න හැටි අමොත් යටි ඒ වගේ වැඩවල එහෙම නෙමෙයි එදෙන් යාව දේව ඉමාස කායස තීතිය යම් ආකාරي මේ ශාරීරියේ පැවැත්මයි යාපනා යැපීම සඳහා මේ සූපරතිය මේ ආසාව මේ ලෝකේ මේ රූපාස්වාදයන්ගේ වෙන්වීමටයි බ්‍රහ්මචර්යානුග්‍රහ මේ බ්‍රහ්මචර්යාවට ආර්යචාරික වාග්ය ගෙනියන්න අනුග්‍රහය පිළිසයි ඉති පුරාණංච වේදනා පටිහංකාර
Purana Purana Vedana. Purana Vedana kila kiyanne. Ithara Vedana nemi ithara Vedana vidara ivarai. Purana Vedana koyidada? Budhiran hathema desana kala Purana Vedana. Purana Vedana vidde Purani. Ena mokada me kiyanne? Ana purwa ganna. Aharya purwa gaththama pura ana pura. Me ahaya pura idin Purana ඒක ඉදිරිය වෙන්නා පුරාණයේ කියන්නේ ඒකෙන් වෙන්නේ වෙන්නේ පුරාණයේ අත්හරින්න එතන නවංජ වේදනා නෝපාලිත දේශා නවංජ වේදනා කියලා කියන්නේ නව නවාං කියලා කියන එක තමයි අපි කියන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආත්ම ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කියලා දෙන්නේ නැහැ ඉන්නේ නවයක් තියෙනවා ඔන්න නවයෙන් සකස් කරගන්නා වූ විඳලයක් තියෙනවා ඒ නිසා තමයි හේතු හටගන්නේ ඊළඟ අද්භව අන්න ඒක පහ කරලා තමයි නවංච වේදන උපාදේශ යාත්‍රාදමේ වෛද්‍යති මේ යාත්‍රා කරනවා කියලා කියන්නේ මේ ශාරීරියේ පැවැත්ම මරණය දක්වා යන ගමනේ යන්න අනවද්දතාවද පාදු විහාරෝචා මේ අනවද්දතාවේ වැරදක් නැති ජීවිතය ගත කරා මෙන්න මේ කරයි මේ ආහාර ගන්න කියලා දී කරන්න කියලා වෙන්නේ ඔන්න විදිහට ප්‍රත්‍යවේසාවෙන් ආහාර ගන්නකොට කාම සංකල්පනා නැති වෙනවා කාම දාහේ නැති වෙනවා කාමයන්ගේ පිළිය බලායි දැඩි අඩු වෙනවා ඊට පස්සේ ජීවිත දඟකාර ගති අසංවර ගති බලායින් නැති නැති වෙලා යනවා ඊට පස්සේ ඡන්ද වැඩි ඡන්ද හිතුවත් ඡන්ද බෑ අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ගන්නෙත් නෑ ගාන්තම ගන්න හිදෙන ගැරෙන්නේ ගාන්තම අඩුවත් නැති වැඩිත් නැති මධ්‍ය ප්‍රමාණය හදලා දෙන්න ඕනේ නෑ ඊට පස්සේ හිත හිතා ගන්න දෙයක් නෑ ඊට වඩා ගන්න බෑ අවශ්‍ය නෑ හරි පහදුවක් දැනෙනවා ඉතින් මේ ප්‍රත්‍යවේසාව බෞද්ධ බෞද්ධ කියලා දැනෙන ධර්මයේ තේරුම් කාලක් හොඳයි ගිහි බයිද කියලා විසක් නැතුව ඉතින් මෙන්න මේ වගේ පුරුදු කර ගන්න ඕනේ. මේ පුරුදු කරගත්තාම තමයි ඒ ධර්ම මාර්ගයේ වලන්ද පහසු වෙන්නේ. ඉතින් කෙලෙස් ඉතින් ඒතර මෙහෙම කරගෙන ගියාට පස්සේ අපිට පේනවා. අනිත්‍ය දැකලා දුක්ඛ දැකලා අනාත්ම දැකලා. අපිට මෙන්න මේ හේතුව උද. මේ ප්‍රියයි මනාපයි යහපතයි කියන මලවුල් අසාර දේවල් කියලා වැටහිලා. ඒ නිසා මට ඒවෙන් හිත නිදහස් වුණා. එහෙම නිදහස් වුණා නම් සමුච්චේ දා ප්‍රහාණය වෙලා. ඒ මුලනම් ආයතරයක් ප්‍රඥාවදී භෝජන වෙලා මෙහෙම දැක්කනම්. ඊයර භෝජන අරමුණු මුණ ගැහුණා. නැවත ඇදෙන්න හේතු නැහැ. ඒක ඇලෙන්න හේතු නැහැ. එයා දන්නවා සාහමුලීම විදිලා ගියා කෙලෙසේ. ඒකෙනි දැනගන්න. ඉතින් අනියමන්ද නැහැ වාගේ හිට දැන් කාමි නැති නැතුව ගියා. ඔතන නම් ඉන්නේ. ඔහුගේ කෙලෙසේ හැවිලා තියෙන්නේ. අද දැනගන්න විදියක් නැහැ නැති වෙන ක්‍රමී. එන යමක් මේ කෙලෙසේ නැති වුණා නම් මෙන්න මේක මේකයි කෙලෙස් නැති වුණේ. නැති වෙන්න හේතුව කෙලෙසේ වටිනාකමක් නැහැ කියලා මෙන්න මේ ධර්මයේ අනුකූලව වැටහුණා. සාගතයක් නැහැ අසාරයි කියලා වැටහුණා. මහ භයානකයි ඒව සසල ගමන්ට හේතු වෙනවා කියලා වැටහුණා. ඒවැය ගන්න නිසි කියලා ගන්න හරයක් නැහැ කියලා වැටහුණා. මෙන්න මේ ආකාරයේ වැටෙච්ච නිසා ඔයක ලොකු දෙයක් කියලා හිතයිදු අදහස ඉවරයි. ඒ නිසා අයක ගන්න හරයක් නැහැ කියලා වැටෙච්ච නිසා මට අවශ්‍යතාවයක් නැතුව ගියා. ඒක ප්‍රියභාවයක් නැතුව ගියා. ඒක මధుරයි කියලා ගන්න වටිනා දෙයක් නැහැ කියලා නිදහස් වෙලා ගියා. ඒ අනුවයි මගේ මෙහෙද නිදහස් වෙන්නේ කියලා දැනගත්තා නම් දන්නවා ධර්මයේ තුලින් සත්‍යය දැකලා නිදහස් වුණා. එහෙනම් ඒ කායිසයක් එන්නේ හේතුවක් නැහැ. ඒ වගේ 1000 කෙනාල ආරවුණු කළත් ඇති වැඩක් නැහැ. එහෙම ඉන්නේ නැහැ එන්නේ හේතු නැහැ. මෙන්න මේකෙන් තමයි දැනගන්නේ කෙලෙස් ධර්මානුකූලව හිදී ගියා. සමුච්චේ දා ප්‍රහාණය වුණා. නැවත මතුවෙන්නේ නැතුව මුලින්ම පිළිදී ගියාද? අනුසයත් සමග විදිලා ගියාද කියලා දැනගන්නේ ඔය ක්‍රමයෙන්. ඉතින් එකපාරව ඉතත්වෙන්න පත් වෙන්නේ නැහැ. ඉතාලම ටිකෙන් පත් ඉතින් හතර අපාගත වෙන අනුසයයි ඉතර නැති වෙන්නේ. ඊට පස්සේ කාම ලෝකයේ උපදීම හේතුණා තුනී වෙනවා. අනාගාමී නැවත කාම ලෝකයේ උපදින්න බලවත් නැහැ ලැබෙන අනුසය විදිලා ගිලා එක. ඒ රූප රාග අරූප රාග කියන දෙකේ උපදින්නක් තියෙනවා ඇතිවෙත් එහෙම. අන්තරා පරිනිබ්බායිති දෙනවා. යාගේ අපතේ මෙහින් එහාට සසර ගමන යන්නේ නැහැ. උපත්ය ලබා දෙන්න හේතු නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවා මානව උද්දා චරිත්‍යය කියන ඔක්කොමදී දස සංයෝජන විදුරියලා කියන උනාසී අරියත් උනාසී විනෝ පානෝ සාමල ගමනක් නැහැ ප්‍රමහතාවේ ඒකයි ඉතින් ඒ නිසා මුලා සහගත තීනවල වහිනවද නැද්ද කියලා දකින්න මේ රැවටිනවද නැද්ද කියලා දැනගන්න ක්‍රමී හිතලා බලන්න ඕන මේ යම් ක්ලේශයක් මට තිබුණා දැන් ඒක නැහැ නැති උදේ හොන හේතු වෙයි එහෙම දකින්නම දැකලා පස්සේ තමයි අපිට හේතු ඔය විදිහට යනවා නම් මුලට ධර්මයෙන් ගියා ධර්මයේ දීර්ඝිය කියනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක විනාශ වෙන්න හේතු නැහැ.
යටපත් වෙච්ච එකක් නම් එහෙම හේතු හොයන්න බෑ. අනේ මන්ද ඉස්සෙල් නම් එහෙම එකක් නෑ, දැන් මට එහෙම එකක් නෑ. මොකක් නිසා ඔය තීරෙන්නේ? කිව්වොත් එහෙම යටපත් වෙනවා. ඒක අනුසේ විදිහට නෙමෙයි. අනුසේ විදිහට ප්‍රඥාවෙන් වුණා විදිහ ඥාන සම්ප්‍රයුක්තයි ඵලී ලැබි. ඥාන සම්ප්‍රයුක්තය ලැබුණා නම් යාට නොකිය ඉන්න බෑ, එයා දන්නවා. මෙන්න මේ බඳු මග අනුගමනය කරලා මෙන්න මෙහෙම ඵලයක් ලැබුණා. ඒ ඵලය කියන්නේ අමුතු જાතියක ආව උඩ ගියා වායක කෙලියක් පහළනවා වගේ හිම් જાතියක උනක් නෙමෙයි, බොරුවක් නෙමෙයි. හේතුවේ ඵලය කියන්නේ අසාරත්වයේ දැකලා කෙලෙසියක් සංසිඳී ගියා නම් පෙරතිවිච්ච 1000 නිවිලා ගියා කියලා දැනුණා. ඒ 1000 නිවීම කොච්චර සාන්තව ප්‍රීතිය කියලා වැටහෙනවා. අන්න එහෙම ක්‍රමයක් දැයිනවා. ඒකයි ඒ කියන්නේ. එහෙම නුවන්ට වෝල්ට් එක අපි ඊට පටන් ගන්නවා, දැයින් පටන් ගන්නවා. එතකම ඔය විදිහට ත්‍රිලක්ෂණේ පංචසම්පාදයේ චතුරාර්ය සත්‍යයේ ඔය කියන දහම් විතර විතර මෙනෙහි කරන්නේ ඒව තමයි නිවන් මඟ. මේ බුදුරජාණන් වහන්සේ කොහෙද හිටියේ? මෙහෙ දෙහෙද කියවෝ නෙමෙයි හොයන්න කිව්වේ. ත්‍රිලක්ෂණේ හොයන්න ඕනේ, චතුරාර්ය සත්‍යයේ තේරුම් ගන්න ඕනේ, පංචසම්පාදයේ වදාගෙන ඊට අනුකූලව දහම් දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙනකොට මේ අවබෝධය ලැබෙනවා. ගාක් ඉගෙන දෙයක් නැහැ. ඒකෙන් තමයි ජීවය කරගන්නේ. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.